අපි දැක්ක පහුගිය දිනක ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමා මේ රටේ කෙටි නිල සංචාරයක් සඳහා පැය කිහිපයකට මේ රටට පැමිණෙනවා. එතකොට ඒත් එක්කම අපි දැක්කා තද වරුසාවේ අපේ රටේ ජනාධිපතිතුමා එතුමාට කුඩේ අල්ලනවා අපි දැක්කා. හැබැයි දැන් කෙනෙක්ට මේක විග්‍රහ කරන්න පුළුවන් මේ අපේ ජනාධිපතිතුමාගේ තියෙන සරලකමට, එහෙම නැත්නම් මේ ඉන්දියානු ජනාධිපතිතුමාට මෙහෙම කුඩේ ඇල්ලුවයි කියලා. හැබැයි අපි දන්නවා මේ ලෝකේ අපි කුඩා රාජ්‍යයක් වුණත් අපේ රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරේ. ඉන්දියාව මහා ප්‍රබල රාජ්‍යයක් වුණත් ඒ රටේ මෙහෙට ආව කෙනා අග්‍රාමාත්‍යවරේ. සාමාන්‍යයෙන් අර ප්‍රෝටෝකෝල් එකක් කියලා එකක් තියෙනවා. ඒක තමයි දැන් ඒකෙන් පිළිබිඹු කරන්නේ අපේ මේ අදීනත්වය, රටක තියෙන අපේ අනන්‍යතාවය, අදීනත්වය, අපේ නායකයාගේ නායකත්වය කියන දේ තමයි අපි ඒකෙන් පිළිබිඹු කරන්නේ. හැබැයි අපි හිතනවා ඒ ක්‍රියාවත් එක්කලා මං හිතන්නේ එක්තරා විදිහකට රට ලැජ්ජාවට පත් වුණාදෝ කියලා. මොකද ඉන්දියාව ඉස්සරහා නිකන් අර දන නැමුව වගේ තත්ත්වයක් වගේ තමයි මම නම් දකින්නේ. ඒක නිසා මම හිතනවා මීට වැඩි අපේ නායකයෝ රට කුඩා වුණත්, මට මතකයි අපි දන්නවා අපි ඉතිහාසය ගත්තාම එක්තරා අවස්ථාවකදී එලිසබෙත් මහරජින මේ රටට එනවා සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා කාඩේ. හැබැයි ඉංගලන්තේ පත්තරවල කියන්නේ මහා දැවැන්ත නායකයෙක් හැටියට තමයි සර් ජෝන් කොතලාවල හඳුන්වන්නේ. අද වෙනකොට මම හිතන්නේ මේ රටට පත් වෙලා තියෙන ඉරණම මේ මේ මේකෙන් පිළිබිඹු වෙනවා. පහුගිය දිනකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ රටේ ගල් කුරි කරන කට්ටිය, කළු ගල් කඩන ප්‍රධාන අය, ඒ සමිතිය අධිකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකතුමාව මුණ ගැසුණා. ඒකෙදි අනාවරණය වෙච්ච කාරණාවක් තමයි මේ රටට වෙඩි බෙහෙත් ගෙන්නන ප්‍රධාන වෙඩි බෙහෙත් ගෙන්නන ප්‍රධාන ව්‍යාපාරිකයන් 7 දෙනාම මුස්ලිම්. ඒ ව්‍යාපාරිකයන් 7 දෙනාට තමයි මේකේ සම්පූර්ණ බලාධිකාරිය තියෙන්නේ. එතනින් තමයි වෙඩි බෙහෙත් නිකුත් වෙන්නේ කියලා. අපිට මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ජාතිවාදී කමක් නෙමෙයි මේ කියන්නේ. ඒ අය ඒ ව්‍යාපාර කරාට කවුරු හරි ගිහිල්ලා ටෙන්ඩරයකින් ඒ නියමානුකූල විදියට ඒ ටෙන්ඩරේ අරගෙන වෙඩි බෙහෙත් ගන්න එක ගැන අපේ කිසිව ගැටලුවක් නැහැ. නමුත් අද වෙනකොට අනාවරණය වෙලා තියෙන කරුණ තමයි මේ වෙඩි බෙහෙත් වලින් තමයි මේ එළියට ගිහිලා තියෙන යම් කිසි වෙඩි බෙහෙත් ප්‍රමාණයක් මේ ඔය පහුගිය දවස්වල වෙච්ච ඔය සම්පූර්ණ මේ අවාසනාවන්ත සිද්ධියට. එහෙනම් දැවැන්ත ප්‍රශ්නයක්. මම හිතන්නේ මේක නියාමනය කරන්න, මේක නියාමනය කරන්න අවස්ථා කීපයකදී ආරක්ෂක අමාත්‍යාංශය උත්සාහ කරලා තියෙනවා මේකට අඩුම ගානේ මේ සීරියල් නම්බර් එකක් දාන්න. දැන් කොහේ හරි දැනක වෙඩි බෙහෙත් හම්බුණා නම් ඒ සීරියල් නම්බර් එකකින් හොයාගන්න කවුද මේ වෙඩි බෙහෙත් ගෙනාව ව්‍යාපාරික කර 7 දෙනාගෙන්. මම කියන්නේ 7 දෙනාම සම්බන්ධයි කියලා කාගෙන් හරි එළියට ගිහිල්ලා තියෙනවා. මේක විපක්ෂ නායකතුමා ආරක්ෂක ලේකම්තුමාට එවෙලෙම කතා කරලා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කළා. මම හිතන්නේ අතිභයානක තත්ත්වයක්. මම හිතන්නේ වෙඩි බෙහෙත් ගෙන්නන වගේ එකක් මේ රටේ ටෙන්ඩර් කරන්න ඕනේ නැහැ කියලා මම නම් හිතන්නේ. ඉදිරි ආණ්ඩුවකදී හරි මේක තියෙන්නට ඕන රජයේ ආරක්ෂක හමුදාව යටතේ, එහෙම නැත්නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන නියාමනය යටතේ මේක තියෙන්නට ඕන. ව්‍යාපාරයක් හැටියට පවත්වනවා නම් ඒක සම්පූර්ණ නියාමනය වෙන්න ඕන. ඉතින් මම හිතන්නේ දැවැන්ත භයානක තත්ත්වයක්. ඉතින් මම හිතනවා දැන්වත් රජයේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම සමස්ත කතෝලික ජනතාවගේම අප්‍රසාදයට මංගල සම්රවිර මැතිතුමා ලක් වෙලා තියෙනවා. අපි දන්නවා කාඩිනල් තුමා ගැන කතා කරද්දී මම හිතන්නේ මේ රටේ මේ සංහිඳියාව සඳහා දැන් අවුරුදු 4 මාර්ග මේ ආණ්ඩුව ඇවිල්ලා කතා කරා. දැවැන්ත විදිහට සංහිඳියාව ගැන කතා කරා, දෙමළින් ජාතික ගිය කියන ඒවා කතා කරා. ඒක කතා කරාට ප්‍රායෝගිකව කරපු කිසිම දෙයක් නැහැ. අඩුම ගානේ උතුරට නැගෙනහිරට සංවර්ධනයවත් කරේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු සංවර්ධනයවත් ඉස්සරහට අරන් ගියේ නැහැ. හැබැයි සංහිඳියාවට දැවැන්තම ශක්තියක් වෙච්ච කෙනා නම් පහුගිය කාලේ මේ කාඩිනල් තුමා. එතුමා විටින් විට කිව්වා මේ රට සිංහල බෞද්ධ රට, මේ සිංහල සංස්කෘතිය, සිංහල බෞද්ධ දර්ශනයත් එක්කලා ඉන මේ ආభాෂයත් එක්කලා තමයි අපි සිළු දිනාගෙන පැවැත්ම මේ සදැමි විදියට මේ රට තියෙන්නේ කියලා. ඒ වගේම දෙමළ ජාතීන් ගැනත් එතුමා කතා කරා.
මුස්ලිම් ජාතින්න තමුන්නාන්සලා දැක්ක පහුගිය දවස්වල ඒ සිද්ධියෙන් පස්සේ ගිහිල්ලා මීගමේ මුස්ලිම් පල්ලියකට ගිහිල්ලා සහෝදරත්වයෙන් න්‍යාය වෙනඳගෙන කිව්වා. විශේෂයෙන්ම මේ මුහුදුබඩ කතෝලික ජනතාවට කිව්වා එයාව ආරක්ෂා කරන්න කියලා. හැබැයි එහෙම ගේපු කෙනෙකුට රතනහාමුදුරුව බලන්න ගියයි කියලා. රතනහාමුදුරුව කතා කරේ ඇත්තටම රතනහාමුදුරුව කතා කරේ මේකට සම්බන්ධ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු ගැන නෙමෙයි. රතනහාමුදුරුව කතා කරේ මේකට ඍජුව චෝදනාව එල්ල වෙච්ච චෝදනාව එල්ල වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ සිද්ධියෙන් පස්සේ යම් යම් මැතිවරුන්ගේ නම් මේ සිද්ධියට අදාළව එළියට ආවා. ඒ අය ගැන තමයි උන්වහන්සේ සත්‍යාග්‍රහය කළේ. ඒ උන්වහන්සේ තමයි බලන්න ගියේ. එතකොට ඒ බලන්න ගිය කෙනාට තමයි මංගල සමරවීර රැමතුමා මම ඉතින් ඉතාමත් නරක විදියට ඒ විදියට චෝදනා කළේ. අපි බලාපොරොත්තු වෙනවා, අපි හිතනවා ඉදිරි කාලයේදී ආණ්ඩුව විරුද්ධ දැන් විශ්වාස මංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි අපි හිතනවා ඒක සද්භාවයෙන් එනවයි කියලා අපි හිතාගෙන ඉන්නේ. හැබැයි අපි හිතනවා එතනදී යම් කිසි දෙයක් සිද්ධ වුණොත් ඉදිරි කාලයේදී මංගල සප්‍ර විරාම ඇමතිවරයාට විරුද්ධව මේ විශ්වාස මංග යෝජනාවක් ගේන. ඒ වගේම තමයි පහුගිය දවස්වල දොස්තර කරුණාකර දොස්තර සාෆි ගැන දැන් එක ප්‍රශ්නයක් තමයි අපිට තියෙන ප්‍රශ්නයක් තමයි එතුමා සම්බන්ධයෙන් ඔය ගබ්සා කිරීම සම්බන්ධයෙන් තියෙන නැත්නම් ඒ මව්වරුන් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ විද්‍යාත්මකව මම හිතන්නේ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. හැබැයි එතුමා පිළිබඳ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඒ? එතුමා තමයි එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවේ ඊළඟට ඉන්න කෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එතකොට එතුමාට රාජ්‍ය සේවයේ නැවත රාජ්‍ය සේවයට එන්න ඉතාමත් වංචනික විදියට කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පාවිච්චි කළේ ඒකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 51 කියන වගන්ති යටතේ එහෙම පත්වීමක් දෙන්න බෑ. නමුත් වංචනික විදියට ඒ පත්වීම දීලා තියෙනවා. එතුමා පිළිබඳ විශ්වාසය පිළිබඳව අද ඒ දොස්තරවරයා පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවේ අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් එතුමා සම්බන්ධයෙන් දැන් අනිත් පරීක්ෂණ යනක එතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ආණ්ඩුව දැන් ඒ පත්වීම සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා මම දන්නේ දැන් අද වෙනකොට මේ හැම ක්ෂේත්‍ර හැම තැනම ගත්තාම දවන්ත අර්බුදයක් වියවුලක් මෙතන මම හිතන්නේ අද මේ මේ සියලු ප්‍රශ්නවල විසඳුම මේ මේ රජය මම හිතන්නේ අද වෙනකොට ජනාධිපතිවරයා අගමැතිවරයා අතර දිට සම්බන්ධතාවය තමුන්නාන්සට පේනවා. දැන් මේ තීරණකාරක සභාවේ සිද්ධියත් එක්කලා මම හිතන්නේ මේ රජය දැන්වත් තේරුම් ගන්න ඕන මේ රජයේ තියෙන ජන අප්‍රසාදය තමන්ට එහෙම විශ්වාසයක් තියෙනවා නම් ඕනෑම මැතිවරණයක් තියන්න මේ රජය මං හිතන්නේ දැන් තියලා බලන්න ඕනවා.